අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්ජ විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනීය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිලිසරණක් වේවා උතුම් වූ ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සීල සාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මීය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 ධර්ම ශ්‍රවණා බිලාසි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි අද මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타මත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද මේ උතුම් වූ ධර්මදේශනාව මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවින් දේශනා කරවන්නට මේ උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ තල්ගහ පිටිය මාකුර කොටියා කුඹුර පදිංචි එස්කේ සුමිත් වීරසූරිය මහත්මා ඇතුළු පවුලේ
පිංවන්ත පිරිස අපි මේ පිංවතුන්ට ධර්මදේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් මේ උතුම් සද්ධර්ම දේශනාව අපි ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව අපි භාග්‍යවතුන් වහන්සේගේ වටින බුද්ධ වචනයක් සාකච්ඡා කරන දේශනාවක් බවට පත් කරගෙන තිබෙනවා ඒ අරමුණින් පසුගිය සතියේ අපි විශේෂ ධර්ම දේශනාවක් ආරම්භ කළා අපි පසුගිය කාලයේ පුරාවටම විවිධ මාතෘකාවල් ඔස්සේ මේ පිංගතුන්ට ධර්ම දේශනා පැවැත්තුවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සකසල සර්ව සම්පූර්ණෙන් ඉගෙන ගත්තොත් තමයි අපට පිංවත්නි ඒ ධර්මී නිවැරදි අවබෝධයට පත් වෙන තැනට යන්නට පුළුවන්කමක් ලැබෙන්නේ භාග්‍යවතුන් වහන්සේ නිවන් දකින ශ්‍රාවකයාට ධර්ම කාරණා වැටහෙන්න අදිෂ්ඨාන කළා නම් යම් ප්‍රමාණයක් ඒ අදිෂ්ඨාන කරපු ප්‍රමාණයට මේ උතුම් ධර්මය අපි අවබෝධ කරගන්නට ඕන එහෙමනම් මහා කාරුණික වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට මේ තෙවලා දහම සුවාසෝ දහසක් ධර්මස්කන්ධය මෙහිම දේශනා කළී අපට අනුකම්පා කරලා අපේ නිවනට මොකද පින්වත්නි භාග්‍යවතුන් වහන්සේගේ ඥාණයට මේ ලෝකේ චරිත 84000ක් වැටෙනවා ඒ ඒ චරිතයන් වලට නිවනට දියුණු වෙන විදියට භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේට විතරයි අපි මහා කරුණාව තියෙනවා කියලා කියන්නේ එවන් කරුණාවක් තියෙන භාග්‍යවතුන් වහන්සේ නමකට විතරයි මේ ලෝකේ සියලුම කරුණාව තියෙන අයට වඩා අතිශයින්ම ਸਰව සම්පූර්ණ කරුණාවක් දක්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ භාග්‍යවතුන් වහන්සේ අපට අපගේ නිවනට සසර දුකින් එතෙර වීම පිණිස එක දුකක් දෙකක් නතර කරන්න නෙවෙයි සංසාරේම විඳින දුක නතර කරන්නයි භාග්‍යවතුන් වහන්සේ අපට කරුණාව දැක්වේ එහෙමනම් පින්වත්නි අපි අන්න ඒ කියන කරුණාව භාග්‍යවතුන් වහන්සේ අපට දක්වලා තියෙන නිසා අපි උන්වහන්සේ අපට දේශනා කරපු හැම කාරණාවක්ම වටහා ගන්නට ඕන ඒකයි අපි යම් ධර්ම කාරණාව එක සතියකින් පමණක්ම නිමාවටපත් කරන්නේ නැතුව අපි එක සති ගණනාව විස්තරාත්මකව ඔබට දේශනා කරන්නේ නිත්නාලිකාවේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවත් සමග බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා ඒ හැම දිනාටම ධර්මීය අසන්න ඕන කියන අවබෝධය තියෙනවා ඒ කරුණ නිසා ඒ හැම දිනාම උනන්දුයි මේ කාරණාවල් වටහා ගන්නවා අන්නේ ඒ උනන්දුව දක්වන වීරිය වඩන හැම දිනාටම අනුකම්පා කරලයි අපි මේ කාරණාවල් මේ විදියට ඔබට දේශනා කරන්නේ එහෙමනම් දක්ඛිනා විභංග සූත්‍රී අපි පසුගිය සතිය ආරම්භ කළා මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකේ එහෙම නැත්නම් තුන්වෙනි පොතේ 520 වෙනි පිටුවේ සංග්‍රහ වෙලා තිබෙන සූත්‍ර දේශනාව අපි පිටුතට මතක ඇති අපි ගිය සතියේ දේශනාවේ නිමවටපත් කළේ මහා ප්‍රජාපති ගෞතමිය අලුත් වස්ත්‍ර යුගලයක් සකස් කරලා බුදුරජාණන් වහන්සේට ගිහිලා පූජා කරනවා භාග්‍යවතුන් වහන්සේ ඒ අලුත් වස්ත්‍ර යුගලය නැවත ප්‍රජාපතියට දීලා කියනවා සංගේ ගෞතමී දේහි සංගේතේ දින්නි අහංචේව භවිසාමි සංගෝචාති ගෞතමිය සංඝයාට දෙන්න සංඝයාට දුන් කල මමද පූජා ලැබුවා වෙනවා සංඝයාද පූජා ලැබුවා වෙනවා මෙතන සාකච්ඡා කරන කාරණාව හරි ගැඹුරු කරුණා අපි මේ කාරණාව වරදවා වටහා ගත්ු නිසා තමයි අපි සමහර වෙලාවල් වලට වැරදි අවබෝධයකින් ඉන්නවා බුදුරජාණන් වහන්සේට යමක් පූජා කරන එකටත් වඩා
මහා සංඝරත්නයට යම පූජා කිරීම වඩාත් මහත්ඵල වෙනවා කියලා. ඒ කාරණාවේ තිබෙන දෝෂය ඒ වැරදි කියන කාරණාව අටකතාවේ බොහෝම පැහැදිලිව විස්තර කරලා තියෙනවා. අපි ඒ කරුණ ගිය සතිය දේශනාවේ සාකච්ඡා කළා. අපි ගිය සතිය ඔබට මතක් කළා භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රජාපතියට සංගරත්නයට දෙන්නේ කියලා මේ සිවුරු යුගලය ඉල්ලුවේ අරමුණු දෙකක් හිතේ තියාගෙන. එක අරමුණක් තමයි මහා ප්‍රජාපති ගෞතමී දේවියගේ හිතේ බුද්ධ රත්නයේ කිරිහි පූර්ව චේතනා මුංචන චේතනා අපර චේතනා කින චේතනා තුන පහල කරන්නත් සංගරත්නයේ කිරිහි පූර්ව චේතනා මුංචන චේතනා අපර චේතනා කියන මිනිමෙ චේතනා හය බුදුරජාණන් වහන්සේ කිරිහිත් සංගරත්නයේ කිරිහිත් පහල කරවන්න ඕන නිසා එතකොට භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන මහා සංගරුවනට දුන්නු දානියක් බවට ඒ දානිය පරිවර්තනය වෙනවා එතකොට මහා ප්‍රජාපති ගෞතමියට සංසාරේ හිතසුව පිණිස දීර්ඝ කාලයක් සැප විඳින්න පුළුවන් මහා පිනක් ඇට අනුමෝදන් වෙනවා එක තමයි පළවෙනි හේතුව ඊළඟට දෙවෙනි හේතුව අද අපි සාකච්ඡා කරමු භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේට ලැබිච්ච මේ අලුත් වස්ත්‍ර යුගලය ඇයි සංගරත්නයට දෙන්නේ කියලා ආරාධනා කළේ එතනදී කියනවා පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ මේ කාලේ වෙනකොට මේ ශාසනය ආරම්භ කරපුම කාලයේ බුදුබව ලබලා වැඩි කාලයක් නෑ කිඹුල්ලත් නුවරට වැඩම කරයි පින්වත්නි ඒ කාලේ වෙනකොට වැඩි දිනා පිරිසක් එකතු වෙලා හිටිය භාග්‍යතුන් වහන්සේ එක්ක මහා සංගරත්නිය ශාසනය තුල හිටියට වැඩිපුරම ජනතාව එක්රොක් වෙලා හිටියේ භාග්‍යතුන් වහන්සේ වටා භාග්‍යවතුන් වහන්සේ දන්නවා මේ ජනතාව වැඩි දිනා පිරිසක් සිව්පසෙන් සංග්‍රහ කරන්න කැමති මට ඒකේ පින් අතේ කිසිම වරදක් නෑ මොකද භාග්‍යවතුන් වහන්සේට යම පූජා කිරීම තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ හැබැයි මේ කාරණාව අපිටම භාග්‍යවතුන් වහන්සේ පිරිනුවන් පෑවෙන් පස්සේදී තිබුණා නම් බොහෝ පිරිසක් බුදුරජාණන් වහන්සේට පමණ උපස්ථාන කරන්න පටන් ගත්තන පින්වතුනි මේ ශාසනයේ සංඝ රත්නයේට සිව්පස දානීය දුර්ලභ වෙනවා භාග්‍යවතුන් වහන්සේ දන්නවා අහං න චිරට්ටිතිකෝ මම දීර්ඝ කාලයක් ඉන්නේ නේ මයිහං පන සාසනං බික්කු සංගේ පතිට්ඨ හිස්සති මගේ මේ ශාසනය පවතින්නේ බික්කු සංඝ රත්නය මත භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපති ගෞතමියට තමන් වහන්සේට ලැබිච්ච සිවුර නැවත දීලා කිව්වේ සංඝ රත්නයට දෙන්න කියලා දෙවනි අරමුණ තමයි අනාගතයේ මේ ශාසනයට එකතු වෙන ජනතාවට සංඝ රත්නයේ කිරිහි හිතේ ගෞරවයක් උපදවන්න ඕන නිසා ඒ නිසා කියනවා පච්චිමා ජනතා සංගේ චිත්තිකාරං ජානිතු අනාගතයේ ශාසනයට එකතු වෙන පිරිසට සංඝ රත්නයේ පිළිබඳව සිතේ ඇල්මක් උපද්දවන්න ඕන නිසා ඒ කාරණාව දැනගන්න ඕන නිසා භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව කළා කියලා. මොකද පින්වත්නි වැඩි දිනා පිරිසක් භාග්‍යතුන් වහන්සේට පමනක් උපස්ථාන කරන්න පටන් ගත්තොත් පින්වත්නි ඒක ඒ කාරණාව සංසාරී බොහෝ දිනාට හිතසුව පිණිස පවතින කාරණාවක් බවට පත් වෙන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මේ සංඝ රත්නයේ කිරිහි ඇල්මක් උපද්දවන්න ඕන නිසා භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව කළා. මේ කාරණාව භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට කරපු නිසා පින්වත්නි කෙනෙකුට හිතේ සතුටක් උපදව ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේත් භාග්‍යවතුන් වහන්සේත් සංඝ රත්නයට ගරු කරා කියලා. අන්නේ කාරණාව පින්වතුනි මෙන්න මෙතනදී විශේෂයෙන් අපට සාකච්ඡා කරන්න ඕන කරුණා බුදුරජාණන් වහන්සේ සංඝරත්නයට ගරු කරා
ඒ කාරණාව දැනගන්න ජනතාව භාග්‍යවතුන් වහන්සේත් මිසේ කළේ විශේෂ කරුණක් නිසා නම් අපිත් මේ කාරණාව ඒ විදියටම කරන්න ඕනේ කියලා මිනිස්සු ඒ කාරණාව පිළිබඳව විශේෂ ඇල්මක් දක්වනවා ඒ නිසා පින්වතුනි සංගරත්නයට ඒ කාරණාව නිසා ලාභ සත්කාර වලින් අඩුපාඩුවක් වෙන්නේ මොකද වැඩි දෙනෙක් අපි හිතමු කවුරු හරි කෙනෙක් ඉන්නවා ඒ කෙනාගේ අතේ රුපියල් ලක්ෂ 50ක් තියෙනවා මේ කෙනාට අවශ්‍යයි මේක ස්ථාවර තැන්පතුවක තැන්පත් කරන්න එතකොට මේ කෙනා බලනවා වැඩි පොලියක් මට ලැබෙන්නේ මොන බැංකුවේ තැන්පත් කළොත්ද පින්වත්නි අඩු පොලියක් ලැබෙන තැනකට වඩා වැඩි පොලියක් ලැබෙන තැනකට දෙන්න කැමති වෙනවා වගේ පින පිළිබඳව දන්න කිනා වැඩිපුරම බලන්නේ Tamante වැඩි පිනක් ලැබෙන්නේ කොතැනිට දුන්නොත් කියලාද කියලා එතකොට පින්වත්නි ඒ පිරිස වැඩිපුරම කැමති බුදුරජාණන් වහන්සේට දෙන්න හැබැයි භාග්‍යවතුන් වහන්සේ හැම කල්හිම වැඩ ඉන්නේ මේ ශාසන ඉදිරියට පවත්වාගෙන යන්නේ සංඝරත්නිය ඒවං මම ශාසනං පංච වස්සානි සහස්සානි තස්සතිති අවුරුදු 5000ක් යනකම් මේ ශාසනය ඉදිරියට අරගෙන යන්නේ කවුද සංඝරත්නිය එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේත් මේ සංඝරත්නයට ගරු කරා අපිත් එහෙමනම් මේ සංඝරත්නයට උපස්ථාන කරන්න ඕනේ කියලා හිතලා ඒ පිරිස බුදුරජාණන් වහන්සේගේ මේ ක්‍රියාව නිසා සංඝරත්නයට උපස්ථාන කරන්න පටන් ගන්නවා ඒක තමයි පින්වතුනි මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ කාරණාවේදී දෙවණියට බලාපොරොත්තු වෙලා තියෙන්නේ බුදුහාමුදුර සංඝරත්නයට උපස්ථාන කරනවා බුදුරජාණන් වහන්සේ සංඝරත්නයට ගරු කරා එහෙනම් අපිත් ඒ සංඝයා කෙරෙහි පුද පූජාවල් පවත්වන්න ඕනේ කියලා ඒ කාරණාවෙන් සංඝරත්නියටත් දේවල් පූජා කරන්න ජනතාව කැමති වෙනවා එමනම් ප්‍රජාපති ගෞතමිය බුදුරජාණන් වහන්සේට දුන්නු සිවුර බුදුහාමුදුරෝ නැවත ගෞතමියට දුන්නේ දෙවනි අරවණ ආන්නේ කාරණාව නිසා නමුත් පින්වතුනි ඇතම් පිරිසමිනි මිහිම අදහසකුත් දක්වනවා වැරදි මත ප්‍රකාශ කරන අය කරුණු කාරණාවල් වැරදියට වටහා ගන්න අය මෙනි මෙහෙම කරුණක් දක්වනවා බුදුරජාණන් වහන්සේ සංඝරත්නයට දෙන්න කියලා ගෞතමියට නැවත සිවුර දුන්නේ බුදුහාමුදුර තයිදි සංඝරත්නයට නිසා කියලා අදත් බොහෝ දිනකට මේ මතය තියෙනවනේ සමහර අය කියනවා බුදුහාමුදුරයි ධර්මරත්නියට කියලා ඒ නිසා සමහර දිනෙක බොහොම බරපතල වැරදි ප්‍රකාශයක් කරනවා භාග්‍යවතුන් වහන්සේගේ ගුරුවරයා ධර්මරත්නිය කියලා නමුත් අපි මේ කාරණාව පසුගිය දේශනාවල් වල සාකච්ඡා කරලා තියෙනවා ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවල් වලදී අපි ඒ කරුණ සාකච්ඡා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේට ගුරුවරයෙක් හිටියේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේට මේ ධර්මරත්නේ ගුරුවරයෙක් නෙවෙයි අපි එදා මේ කරුණ විස්තර කළා ධර්මරත්නිය බුදුහාමුදුරන්ගේ ගුරුවරය නම් අපි පිංගුතුනි සරණ යන ඕන ගුරුවරයාගේ සරණද නැත්නම් ශිෂ්‍යයාගේ සරණද අපි සරණ යන ආචාර්යවරයාගේ සරණ එහෙනම් අපි තෙරුවන් නමස්කාර කරනකොට පළුවිනියටම සජ්ජහායනා කරන්න ඕන ධම්මං සරණං ගච්ඡාමි කියලා ඊළඟට බුද්ධං සරණං ගච්ඡාමි කියන්න ඕන ආචාර්යවරයා ඉහළ තැන තබලයි ශිෂ්‍යයා දෙවෙනි තැන තබලයි අපි සරණ යන්න ඕන බුදුහාමුදුරුව ධර්මරත්නී ගුරුවරයා නා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ගුරුවරයා ධර්මරත්නිය නං අපි ධර්මරත්නිය සරණ පළවෙනියට යන්න ඕන පිඟුතුනි බුදුරජාණන් වහන්සේ ධර්මී ගුරු තැනි තිබුවේ නේ භාග්‍යතුන් වහන්සේ කලේ මොකද ධර්මයට ගරු කළා ගරු කිරීමයි ගුරු තැන්නි තබනමයි කියලා කියන්නේ කාරණාවල් දෙක
එවනම් භාග්‍යවතුන් වහන්සේ ධර්ම රත්නයට ආයි තින්නම් අපි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කිව්වත් ප්‍රමාණවත් හැබැයි මෙතන තව කාරණාවක් කියනවා තවත් සමහර අය වැරදි මතයක් දරනවලු බුදුරජාණන් වහන්සේ ආයිති සංඝ රත්නයට කියලා භාග්‍යවතුන් වහන්සේ ආයිති සංඝ රත්නයට නම් පින්වත්නි අපි එහෙනම් ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කිව්වොත් ප්‍රමාණවත් භාග්‍යවතුන් වහන්සේ ආයිති සංඝ රත්නයට නම් ඒ දෙක කිව්වම ප්‍රමාණවත් අට කතාවේ මේ කාරණාව විස්තර කරලා තියෙනවා කවුරු හරි කෙනෙක් කිව්වොත් බුදුරජාණන් වහන්සේ ආයිති සංඝ රත්නයට කියලා එකෙනකින් අහන්න කියලා කියනවා ජානාසි පනත්වං කති සරණානි දන්නවද දන්නවද නුඹ සරණ කීයක් තියනවද කියලා නුඹ දන්නවද සරණ කීයක් තියනවද කියලා කති අවිච්ඡප්පසාදා නොසෙල්වෙන ප්‍රසාදයක් ඇති කරවන සරණ කීයක් තියනවද කියලා දන්නවද ජානන්තෝ තීනිති දන්නවනම් කියාවල තුනක් කියලා ඒ කියන කෙනා දන්නවනම් ඒ කෙනා කියාවල තුනක් කියලා ඊළඟට අහනවා නුඹ ඔය කරන ප්‍රකාශයෙන්ම තතෝ වත්තබ්බෝ නුඹ ඔය කරන ප්‍රකාශයෙන්ම නුඹ දන්නවද තව ලද්දියා සත්තු සංඝ පරියාපන්නන්තා දේ යේව හොಂತಿ නුඹ කිව්වට සරණ තුනක් තියෙනවා කියලා අපි හිතමු කවුරු හරි කෙනෙක් කියනවා බුදුහාමුදුරයිද සංඝ රත්නයට කියලා ඒ කෙනාගෙන් අහන්න කියනවා සරණ කීයක් තියෙනවද කියලා එයා දන්නවනම් කියාවලු සරණ තුනයි තියෙන්නේ බුද්ධ ධම්ම සංඝ හැබැයි මේ ප්‍රකාශය නිසා මොකද වෙලා තියෙන්නේ බුදුහාමුදුරයිද සංඝ රත්නයට නම් ඒ ප්‍රකාශය නිසා මොකද වෙලා තියෙන්නේ එයා පිළිහරගෙ තිනි සරණ දෙකයි තියෙන්නේ කියලා කිව්වට සරණ තුනක් තියෙනවා කියලා පිළිහරගෙ තිනි සරණ දෙකයි තියෙන්නේ කියලා හැබැයි ඒ ප්‍රකාශය නිසා මොකද වෙලා තියෙන්නේ පින්වත්නි ඒ කිනා සරණ ගිහිලා තියෙන්නේ දෙකයි සංඝ පරියාපන්නන්තා දෙයේව හොන්ති ඒ ප්‍රකාශයේ මේ කිනා සරණ දෙකයි ගිහිලා තියෙන්නේ පෙගතුනි මේ කාරණාව අතිශයම බරපතල කරුණා මහවග්ගපාලී විනී පිටකේ භාග්‍යතුන් වහන්සේ බික්කුන් වහන්සේලාට මෙනි මෙහෙම කරුණක් කියලා තියෙනවා අනුජානාමි බික්කවේ ඉමේහි තීරි ඉමේහි තීහි සරණාගමනේහි පබ්බජ්ජං උපසම්පද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් තුන් සරණ ගියොත් ආන්නේ කිනාටලු පැවිද්දයි උපසම්පදාවයි පිහිටන්නේ පැවිද්ද සහ උපසම්පදාව පිහිටන්න නම් තුන් සරණ යන්න ඕන එතකොට කවුරු හරි කෙනෙක් සරණ දෙකක් ගිහිලා තියෙනවද යමෙක් සරණ දෙකක් ගිහිලා තිබුණොත් වෙන්නේ මොකද්ද පිංගුතුනි ඒ කෙනාගේ පැවිද්දයි උපසම්පදාවයි නැති වෙනවා කවුරු හරි කෙනෙක් බුද්ධ රත්නිය ප්‍රතික්ෂේප කරනවා නම් ධර්ම රත්නිය ප්‍රතික්ෂේප කරනවා නම් සංඝ රත්නිය ප්‍රතික්ෂේප කරනවා නම් මේ කිනම් හෝ තැනකදී පිඟුතුනි තමන්ට තිබෙන මේ පැවිද්ද අහිමි වෙන්න පුළුවන් එතනදී කියනවා ඒ කාරණාව නිසා යකින අනුඤ්ඤාතා පබ්බජ්ජාපි උපසම්පදාපි නරෝහති ඒ කිනාට ඒ කාරණාව නිසා පැවිද්දේ උපසම්පදාවයි නැති වෙනවා තතෝ ත්වං නේව පබ්බජිතෝ වාසි ඒ කිනාට පැවිදි කෙනෙක් කියලා කියන්නත් බෑ න ගිහි ගිහියෙක් කියලා කියන්නත් බෑ ඇයි තිසරණ නැති නිසා පැවිද්දෙකුත් නෙමෙයි සිවුරු ඇඳගෙන ඉන්න නිසා ගිහියෙකුත් නෙමෙයි ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කියනවා මේ වගේ අයට සමහර වෙලාවල් වලට ගිහියෙකුත් නොවෙන පැවිද්දෙකුත් නොවෙන පිරිසක් හිස මොඩු කරගත්තු ගිහියේ
භාගතුන් හන්සේ එහෙමම කියලා තියෙනවා. ඇයි? අර සිවුරු දරාගෙන නිසා හාමුදුරු කෙනෙකුත් නෙවෙයි. සිවුරු දරාගෙන නිසා ගිහියෙකුත් නෙවෙයි. තිසරණ නැති නිසා හාමුදුරු නමකුත් නෙවෙයි. එහෙමනම් කවුරු හරි කියනවනම් බුදුරජාණන් වහන්සේ ආදි සංඝරත්නයේදී කියලා ඒ ප්‍රකාශය මේ කෙනාගේ පැවිද්දක් නැති වෙන්න පුළුවන්. හරි බරපතල කරුණු. භාග්‍යතුන් හන්සේ අපේ ධර්මයේ එක තැනක සඳහන් කරලා තියෙනවා සතර පරාජිකාවලට පත් වෙන කෙනාට මේ පැවිද්ද නැති වෙන්න පුළුවන්. උපසම්පදාව අහිමි වෙන්න පුළුවන්. සතර පරාජිකාවලට පත් වෙන කෙනාට. හැබැයි විශේෂ කරුණක් දක්වලා තියෙනවා උපසම්පදාව අහිමි වෙන කාරණාවල් 13. ඒ කාරණාවල් 13 එකකට හරි හසෝනොත් උපසම්පදාව අහිමි වෙන්න පුළුවන්. හැබැයි පරාජිකා තත්ත්වයට පත් වුනොත් ආයේ නැවත උපසම්පදාව වෙන්න බෑ. මේ ක්‍රම 13ට අනුව උපසම්පදාව නැති වුනොත් ආයේ උපසම්පදාව වෙන්න පුළුවන්. එතන වෙනස හැබැයි තිසරණ නැති කෙනාටත් පැවිද්දේ උපසම්පදාවයි දෙකම නැහැ කියලා භාග්‍යතුන් හන්සේ දේශනා කළා තියෙනවා. පිංගතුනි භාග්‍යවතුන් වහන්සේ අයිති සංඝ රත්නයට නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ අයිති බුද්ධ රත්නයට. බුද්ධ රත්නයට භාග්‍යතුන් හන්සේ අයිති ධර්මිය අයිති ධර්ම රත්නයට භාග්‍යතුන් හන්සේගේ සියලු ශ්‍රාවකයෝ අයිති සංඝ රත්නයට. ඒ කාරණාව පිංගතුනි අතිශයම විශේෂ කරුණක්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ සංඝරත්නයට අයිති කියලා කවුරු හරි ප්‍රකාශ කරනවා නම් තවත් විශේෂ කරුණක් මෙතන කියලා තියෙනවා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි බුද්ධත්වයේ ලැබල මුල් කාලයේදී තමයි භික්ෂුන් වහන්සේලාගේ විනය කර්මවලට සම්බන්ධ වෙලා තියෙන්නේ. උපෝසත කර්මය කරද්දී සංඝ කර්මී කරද්දී භාග්‍යවතුන් වහන්සේ මුල් කාලේ සම්බන්ධ වෙලා තියෙනවා. මොකටද? ඡන්දය ප්‍රකාශ කරන්න. දැන් සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලාගේ මේ විනය කර්ම කරනවා කියලා තිබෙනව එක්තරා ක්‍රමයක්. ඒ විනය කර්ම කරද්දී භික්ෂුන් වහන්සේලා එකට එකතු වෙලා තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්නට ඕන. ඒ විහාරේ යම් පිරිසක් ඉන්නවා නම් එක පන්සලක ඒ පන්සලේන සියලුම උපසම්පදා භික්ෂුන් වහන්සේලා ඡන්දය ප්‍රකාශ කරන්න ඕන මේ දේට අපි එකගයි කියලා. පිංගතුනි බැරි වෙලාවක්වත් එක භික්ෂුවක් හරි ඡන්දය ප්‍රකාශ කළේ නැති වුණොත් ඒ විනය කර්මය සිද්ධ වෙන්නේ නැහැ. මේ කාරණාව මෙතන විස්තර කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පිංගතුනි මුල් කාලයේදී විනය කර්මවලට සම්බන්ධ වුණාට එක දවසක් සිදුවෙච්ච විශේෂ කරුණක් නිසා විනය කර්ම කරන එකෙන් භාග්‍යතුන් වහන්සේ ඉවත් වෙනවා. ඒ තමයි දවසක් විනය කර්ම කරන තැනකට දුසිල්වත් භික්ෂුවක් පැමිණලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දන්න නිසා ඒ දුසිල්වත් භික්ෂුව ඉවත් කරනකන් විනය කර්ම පටන් ගන්නෑ. පස්සේ කාරණාව දැනගෙන මොගලන් මහතා තෙරුන් වහන්සේ අර භික්ෂුවව බලෙන්ම අල්ලගෙන ගිහිල්ලා එළියට දැම්මා. එදා භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා මෙතෙන් පටන් නුඹලා විනය කර්ම කරගෙන යන්න මම සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. දැන් එතෙන් පටන් විනය කර්ම කරද්දී බුදුහාමුදුරු ගන්ධකුටියේ වැඩ ඉන්නවා. භික්ෂුන් වහන්සේලා පිරිසකට එකතු වෙලා විනය කර්ම කරනවා. දැන් භාග්‍යතුන් වහන්සේ පන්සලේ වැඩ ඉන්නවා නම් විනය කර්ම භික්ෂුන් වහන්සේලා කරද්දී ඒ තැනට ඇවිල්ලා ඡන්දය ප්‍රකාශ කරන්නේ නැත්තම් බුදුහාමුදුරු අයිති සංඝරත්නයට නම් ඒ විනය කර්ම පින්වතුනි පිහිටන්නේ නැති වෙනවා. මොකද භාග්‍යතුන් වහන්සේ ඡන්දය ප්‍රකාශ කරන්නේ නැති නිසා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. මොකද භාග්‍යවතුන් වහන්සේ සංඝරත්නයට අයිති නැති නිසා භාග්‍යතුන් වහන්සේගේ ඡන්දය අවශ්‍ය නැහැ. සංඝරත්නයට එකතු වෙලා විනය කර්ම කරන්න පුළුවන්. දැන් මේකට එක උදාහරණයක් කියනවා නම් අපේ ශ්‍රාවක පිරිසට නොතේරෙන අයට දැනගන්න මම කියන්නේ එක්තරා කලෙක මහා විහාරය යම්
දුසිල්වත් භික්ෂුන් පිරිසක් එකට එකතු වෙලා විනාශ කරන්න හදනවා. ලංකාවේ තිබිච්ච අතීතයේ තිබිච්ච මේ මහ විහාරය භික්ෂුන් වහන්සේලා පිරිසක් එකතු වෙලා ඒ මහ විහාරය එතන ඉවත් කරන්න හදනවා. රජතුමාගේ අනුග්‍රහය ලබාගෙන ඒ පන්සලේ සීමා මාලකයේ ගලවල ඉවත් කරනවා. ඉවත් කරද්දී ඒ සීමා මාලක ඉවත් කරා කියලා කියන්නේ පන්සලේ තنين ඉවත් වෙනවා. හැබැයි නිකන් හිතු මතේට ඇවිල්ලා සීමා මාලක ඉවත් කරන්න බෑ. ඒ පන්සලේ එතන කවුරු හරි භික්ෂුවක් වැඩ ඉන්නවා නම් ඒ භික්ෂුවගෙත් අවසරය අවශ්‍යයි මේක ගලවන්න. තේරවාදී භික්ෂුන් වහන්සේලා පිරිසක් පොළොවෙන් යට ගුහාවක් හදාගෙන ඒ සීමා මාලකේ යට පොළොවට වෙලා සැඟවිලා ඉන්නවා. මොකටද උඩින් ඇවිල්ලා සීමා මාලකේ ගලවලා මහා විහාරේ සීමා මාලකේ ගලවලා ඉවත් කරනකොට පිඟුතුරිතර සීමා වෙතින් ඉවත් වුණේ නෑ. ඇයි? ගොඩනැගිලි ටික කඩල ඉවත් කරා. හැබැයි සීමා ඉවත් කරගන්න බැරි වුණා මොකක් නිසාද? එහි යට උපසම්පදා භික්ෂුන් වහන්සේලා පිරිසක් හිටපු නිසා උන්වහන්සේලාගේ කැමැත්ත සීමා විවත් කරන්න නොදුණු නිසා. දැන් ඒක රජතුමා දන්නේ නේ. නමුත් භික්ෂුන් වහන්සේලා පිරිසක් යට සැඟවිලා ඉන්නවා. ඒ වගේ බුදුහාමුදුරෝ ගන්ධකුටියේ වැඩ ඉන්නකොට උන්වහන්සේ ඡන්දය ප්‍රකාශ කළේ නැති වුණොත් විනය කර්ම කරද්දී ඒ විනය කර්ම පිළිထන් නැති වෙනවා. මොකක් වුණොත්ද බුදුහාමුදුරු සංඝරත්නයට අයිති නම්. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. මොකටද? බුදුරජාණන් වහන්සේ සංඝරත්නයට අයිති නැති නිසා. එහෙමනම් ඒ කරුණිනුත් දැනගන්න ඕන භාග්‍යවතුන් වහන්සේ සංඝරත්නයට අයිති නැහැ කියලා. මේ කාරණාව මෙතනදි විස්තර කරන්නේ අන්න ඒ කාරණාව නිසා. ඊළඟට පින්වත්නි, තවත් බොහොම වටින කරුණක් මෙතරදී ඉදිරිපත් කළ තියෙනවා. දක්ඛිනා විභංග සූත්‍රී පිටකේ තිබෙන කොටසේ මහා ප්‍රජාපති ගෞතමී දේවිය බුදුරජාණන් වහන්සේට චීවරය පූජා කරනකොට භාග්‍යවතුන් වහන්සේ චීවරය නැවත ප්‍රජාපතියට දෙනකොට ආනන්ද හාමුදුරු භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ඇවිල්ලා මෙනි මෙහෙම කියනවා. පතිගන් හාතු බන්තේ භගවා මහා ප්‍රජාපතියා ගෝතමියා නවං දුස්සයෝග ස්වාමීනි පිළිගන්නා සේක්වා මේ මහා ප්‍රජාපති ගෝතමිය විසින් ඔබ වහන්සේට දෙන මේ වස්ත්‍ර යුගලය. දැන් ආනන්ද හාමුදුරු අතනමැදි වෙවිල දැන් මේ කාරණාවට මෙදිහත් වෙනවා. මහා ප්‍රජාපති ගෝතමිය තෙවරක්ම බුදුහාමුදුරන්ට සිවුර පූජ කළත් ඒ තුන් වතාවෙදිම භාග්‍යවතුන් වහන්සේ සංඝරත්නයට දෙන්නේ කියලා ඉල්ලද්දී ආනන්ද හාමුදුරුව ඇවිල්ලා මේ ප්‍රශ්නෙට මෙදිහත් වෙලා කියනවා, ස්වාමීනි ගෞතමිය දෙන මේ සිවුර ඔබ වහන්සේ බාරගන්න. දැන් මෙන්න මේ කාරණාවත් විශේෂ කරුණක්. මොකක් නිසාද? පින්වත්නි, ආනන්ද හාමුදුරුව කියලා කියන්නේ කවුද? ආනන්ද හාමුදුරුව කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගෙන් වැඩිපුරම බණ අහලා තියෙන අවබෝධ කරගෙන තියෙන කෙනා. එතකොට ආනන්ද හාමුදුරුවෝ දන්නේ නැද්ද වැඩිපුරම මහත් ඵල වෙන්නේ භාග්‍යතුන් වහන්සේට යම පූජා කරන එකද සංඝරත්නයට පූජා කරන එකද කියලා? ආනන්ද හාමුදුරුවෝ එහෙනම් මේ කාරණාව දන්නවා. බුදුහාමුදුරන්ට පූජා කරාමද වැඩිපුර මහත් ඵල වෙන්නේ යමක්, සංඝරත්නයට පූජා කරාමද වැඩිපුර මහත් ඵල වෙන්නේ? මේ කාරණාවල් දෙක ආනන්ද හාමුදුරුව දන්නවා. දැන් ආනන්ද හාමුදුරුව ඇවිල්ලා කියන්නේ මොකද්ද? ගෝතමියගේ සිවුර බුදුහාමුදුරන්ට බාර ගන්න කියලා. දැන් අපට අද හිතෙනවා නම් බුදුහාමුදුරන්ට යම පූජා කරන එකට වඩා වැඩිපුර මහානිසංස ලැබෙනවා සංඝරත්නයට යම පූජා කරනවා කියලා හිතෙනවා නම් එහෙනම් ඒ ආනන්ද හාමුදුරුව දැනගෙන හිටියද නැද්ද? දැනගෙන ඉන්න ඕන. මොකද බුදුහාමුදුරන්ගේ වැඩිපුරම බණහල තියෙන ආනන්ද හාමුදුරු නිසා. පින්වතුනි, එහෙමනම් මේ කාරණාව මෙහෙම වුණා නම්
ඒ අපි හිතන විද්‍යට නම් ඒක වෙන්නේ බුදුහාමුදුරන්ට පූජා කරන එකට වඩා සංඝරත්නයට පූජා කරන එක මහත්ඵල වෙනවා කියලා හිතනවා නම් පින්වත්නි එනම් ආනන්ද හාමුදුරු මේ වෙලාවේ කරලා තියෙන්නේ නොකල යුත්තා ඇයි ගෝතමී දේවියට වැඩිපුර ලැබෙන ආනිසංසයක් ආනන්ද හාමුදුරු වළක්වලා තියෙනවා නමුත් පින්වත්නි ඒක එහෙම නෙමෙයි මේක දාඨ කතාවේ විශේෂයම මේ කාරණාව කියලා තියෙනවා ආනන්ද හාමුදුරන්ට භාග්‍යතුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට ගෝතමී දේවියත් එක තරහක් තිබුණේ ඒ තරම් ලැබෙන මහ පිනක් වළක්වන්න මොකද ආනන්ද හාමුදුරෝ දන්නවා බුදුරජාණන් වහන්සේට යම පූජා කරනකොට තමයි වැඩිපුර මානිසංස ලැබෙන්නේ කියලා මෙතනදී කියනවා ආනේ කාරණාව බොහෝ දිනකට අමතක වෙලා පිඟුතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද හාමුදුරුවන්ට මේ කාරණාවේ තිබෙන වෙනස ඒක පිළිගත්තම ආනන්ද හාමුදුරේ ඒක වටහා ගත්තා නමුත් ආනන්ද හාමුදුරේ තෙන් තවත් විශේෂ කරුණක් කියනවා ඒ තමයි ස්වාමීනි මහා ප්‍රජාපතියා ගෝතමියා මහා ප්‍රජාපති ගෝතමී භගවතෝ මාතුච්ච ආපාදිකා පෝෂිකා කීරසදායිකා ස්වාමීනි මේ මහා ප්‍රජාපති ගෝතමී කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේට සුළුමව වෙලා ආපාදිකා අතපය හොඳින් හැදුවා පෝෂිකා පෝෂණය කරා කීරසදායිකා කිරි දීලා හැදුවා මොකද මේ ආපාදිකා කියලා කියන්නේ ආපාදිකා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අතපය හොඳින් හැදුවා භාග්‍යතුන් වහන්සේගේ ශරීරය හොඳින් වැඩුවා ඒකට කියනවා ආපාදිකා කියලා පෝෂකා කියලා කියන්නේ පෝෂණය කරා මොකද මේ කීරසදායිකා කියලා කියන්නේ කිරි දීලා හැදුවා එතනදී කියනවා මහා ප්‍රජාපති ගෝතමිය නන්ද කුමාරයාව බිහි කරා උපන් දවසේම කුමාරයා බාර දුන්නා සුළු මව්වරුන්ට කිරි මව්වරුන්ට බාර දුන්නා නන්ද කුමාරයාව හැබැයි ප්‍රජාපති ගෝතමී දේවිය පළමුවෙනි කිරි ටික තමන්ගේ ශරීරයෙන් දුන්නේ කාටද සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේට තමන් බෝසතාණන් වහන්සේගේ සුළු මව් වුණා නන්ද කුමාරයාට වෙනත් කිරි මව්වරු ලබා දීලා ඒ තරමටම ප්‍රජාපති ගෝතමිය මහ බෝසතාණන් වහන්සේට අනුග්‍රහ කළා ආනන්ද හාමුදුරු මේක දන්න නිසා කියනවා ස්වාමීනි භගවන්තං ජානිත්‍යා කාලකතාය තඤ්ඤා පායේසි ස්වාමීනි ඔබ වහන්සේගේ මව් මිය ගිය දවස ඉඳලා සුළුමව උනේ ගෝතමී දේවියයි ඔබ වහන්සේට ලොකු උපකාරයක් බොහෝ උපකාරයක් ඇය කළා ස්වාමීනි විතරක් නෙවෙයි භගවාපි බන්ති ස්වාමීනි ඔබ වහන්සේ නිසා බහූපකාරෝ මහා ප්‍රජාපතියා ගෝතමියා ස්වාමීනි ඔබ වහන්සේ නිසාද මේ මහා ප්‍රජාපති ගෝතමිය බොහෝ උපකාර ලැබුවා ස්වාමීනි ඔබ වහන්සේගේ ළඟට ආපු නිසාය බුදුන් සරණ ගියා දහම් සරණ ගියා සංඝ සරණ ගියා ස්වාමීනි ඒ විතරක් නෙවෙයි අය ප්‍රාණඝාතයෙන් වැළකුණා සොරකමින් වැළකුණා පංච දුස්චරිතයෙන් වැළකුණා ස්වාමීනි ඒ විතරක් නෙවෙයි ඇය තෙරුවන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවක් ඇති කරගත්තා ආර්යකාන්ත සීලයේ පිහිටියා ඒ විතරක් නෙවෙයි දුක දැනගත්තා දුක නිවන මඟ දැනගත්තා චතුරාර්ය සත්‍ය ධර්මයේම ස්වාමීනි ඇය අවබෝධ කරගත්තා එවනම් මේ කාලවකවානුව වෙනකොට මහා ප්‍රජාපති ගෝතමිය සෝවන් ඵලයට පත් වෙලා ඉඳලා තියෙනවා ස්වාමීනි ඔබ වහන්සේ නිසා ඇය අද සෝවාන් ශ්‍රාවිකාවක් බවට පත් වෙලා හිටියා ස්වාමීනි ඇය ඔබ වහන්සේ නිසා මේ ඵල ලැබපු නිසා එකට ප්‍රතිඋපකාරයක් පිණිසවත් ස්වාමීනි මේක බාර ගන්න කිව්වා භාගතුන් හන්සිට කියනවා ස්වාමීනි මේ ප්‍රතිඋපකාරයක් පිණිසවත් මේක බාර ගන්න කිව්වා ඒ වෙලාවේදී භාගතුන් හන්සේ කියනවා ආනන්ද ඒව මේතං ආනන්ද ඒව මේතං ආනන්ද ආනන්ද ඔබ කියන කාරණාව මම පිළිගන්නවා
ඔබ කියන්නේ සත්‍යයක්. ඇය නිසා මට උපකාර ලැබුණා, මම නිසා ඇයට උපකාර ලැබුණා. දෙකම හරි. හැබැයි ආනන්දමිනි මේක හොඳට මතක තියාගන්න. කවුරු හරි පුද්ගලෙක් පුද්ගලෙක් නිසා මෙතන පුද්ගලෙක් පුද්ගලෙක් කියලා කාරණාව විස්තර කරලා තියෙනවා. යම් ආචාර්යවරයෙක් නිසා අතවැසියෙකුට බුදුන් සරණ යන්න ලැබුවා නම්, දහම් සරණ යන්න ලැබුණා නම්, සඟුන් සරණ යන්න ලැබුණා නම්, ප්‍රාණඝාතයෙන් වැළකුණා නම්, සොරකමින් වැළකුණා නම්, කාම මිත්‍යාචාරයෙන් වැළකුණා නම්, බුද්ධ රත්නයේ කිරිහි, ධර්ම රත්නයේ කිරිහි, සංඝ රත්නයේ කිරිහි නොසෙල්වෙන ශ්‍රද්ධාවක් ඇති කරගෙන ආර්යකාන්ත සීලේ පිහිටියා නම්, චතුරාර්ය සත්‍ය ධර්මියම එකිනා නුවණින් දැනගත්තා නම්, කවුරු හරි ආචාර්යවරයෙක් නිසා යම් අතවැසියෙක් ආනන්ද එකිනා මොන තරම් උපකාර කරත් ඒව ප්‍රතිඋපකාර නෙවෙයි. භාග්‍යතුන් හන්සේ මොකද මේ කියන්නේ? කවුරු හරි කෙනෙක් නිසා තවත් කවුරු හරි කෙනෙක් මේ කියන ප්‍රතිඵල ලැබුවා නම්, සෝවාන් ඵලයේ පිහිටියා නම්, යටත් පිරිසෙන් තෙරුවන් සරණවත් යනවා නම්, ඒ කිනා වෙනුවෙන් කොයි තරම් ප්‍රතිඋපකාර කරත් ඒව නම් ප්‍රතිඋපකාර නෙවෙයි. ආනන්ද මේ සිවුරක් පූජා කළා මට ප්‍රතිඋපකාර කළා නෙම කරන්න බෑ. ආනන්ද සිවුරු නෙවෙයි, කවුරු හරි කෙනෙක් අභිවාදන, පච්චුපට්ඨාන, අංජලිකම්, සාමීචිකම්, චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය බේසජ්ජ කියන මේ සිව්පස දාණය සංග්‍රහ කළා. මොකද අභිවාදනය කියලා කියන්නේ? කවුරු හරි කෙනෙක් දකිනකොට නැගිටිනවා, වන්දනා කරනවා. යමෙක් මාර්ගයේ ගමන් කරනවා නම් ඒ මාර්ගයේ දුරතියාම දකිනකොට නැගිටලා ආචාර කරනවා. පච්චුපට්ඨාන අංජලිකම කියලා කියන්නේ අද් දෙක එකට එකතු කරලා නමස්කාර කරනවා. මෙහෙම කොයිතරම් උපස්ථාන කරත් දැන් මේ කියන්නේ කවුරු හරි කෙනෙක් තවත් කෙනෙකුට ගරු කරන විදිය. අපි සමහර වෙලාවට පින්වතුනි සංඝ රත්නයට ගරු කරන්නත් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. බුද්ධ රත්නයට ගරු කරන්නත් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් වැඩින තැනකට යන්න උන කොහොමද අද් දෙක එකට එකතු කරගෙන වැඳගෙන? ඒක පින්වතුනි විශේෂ කරුණා. තමන් ගරු කරන කෙනෙක් දුරතියා දකිනවා නම් ඒ දුරතියා දකිනකොට ඇඟිලි ටික එකට එකතු කරගෙන නමස්කාර කරගෙන දිහා බලාගෙන ඉන්න ඕන. හරිම වටිනවා. හාමුදුරන් වහන්සේ නමක් එක කතා බහ කරනකොට අද් දෙක එකට එකතු කරගෙන උන්වහන්සේගේ ළඟට වෙලා ගෞරවයෙන් කතා බහ කරනවා නම්, මොකද ඒක තමයි කෙනෙකුට ගරු කරන විදිය. ඒකයි මෙතන කියන්නේ අභිවාදන පච්චුපට්ඨාන අංජලිකම්ම සාමීචිකම්ම. ඒ කියන්නේ කෙනෙක්ගේ ළඟට යනවා නම් ගිහිල්ලා වන්දනා කරන්න ඕනේ. ඒකට කියනවා අභිවාදන කියලා. කවුරු හරි කෙනෙක් දුරතියා දකිනවා නම් ගරු කරන කෙනා. ගරු කරන කෙනා දුරතියාම දකිනවා නම් ඒ ගරු කරන කෙනාගේ දැකීම මාත්‍රේ මීන තැන් වලින් නැගිටිනවා. ඊළඟට සාමීචිකම්ම කියලා කියන්නේ අපි තුමු ගරු කරන කෙනෙක් ඒ කෙනාගේ දිසාවට කකුල් දෙක දාගෙන වාඩි වෙන්නේ. ඒ කෙනාගේ ළඟින් යන්නේ නැහැ, විරුද්ධ දිසාවෙන් එන සුළඟ තමන්ගේ ඇඟේ වැදිලා ගරු කරන කෙනාගේ ඇඟේ වදී කියලා. ඒ ගරු කරන කෙනාට වඩා ඉහළ ආසන වලින් වාඩි වෙන්නේ නැහැ. මේවට කියනවා සාමීචිකම්ම කියලා. ඊළඟට අංජලිකම්ම කියලා කියන්නේ යම් දුරතියාම දකිනවා නම් ගරු කරන කෙනා දුරතියාම දෑඟිලියකට එකතු කරගෙන වැඳගෙන ඒ ගරු කරන කෙනාගේ ළඟට ඇවිල්ලා වන්දනා කරගෙන කතා කරනවා නම් ආන්නේකට කියනවා අංජලි කම්ම කියලා. මේක තමයි කෙනෙක් තවත් කෙනෙකුට ගරු කරන ක්‍රමවේදී. භාග්‍යතුන් හන්සේ දේශනා කරනවා ආනන්ද එහෙම කළත් කවුරු හරි කෙනෙක් තවත් කෙනෙක් නිසා තිසරණ සරණ ගියා, සෝවාන් ඵල ලැබුවා, එහෙම නිසා කවුරු හරි කෙනෙක් ඒ කෙනාට ගරු කරනවා නම් මේ කෙනා නිසා තමයි මං අද මේ තැන ඉන්නේ කියලා. ඔය විදියට ගරු කළා අපි තුමු දෙන දේවල්
චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යකිනෙමි සිව්පසය එතනදි කියනවා චීවර කියලා කිව්වට මේ නිකම්ම නිකම් මේ පාංශුකල සිවුරු නෙමෙයි ලෝකයේ තියෙන උසස්ම වස්ත්‍ර දෙනවයි කෙනාට ඊළඟට පිණ්ඩපාතයක් කියලා කිව්වට මේ තැන් තැන් වලින් එකතු කරගෙන ඉන්නේ කෑම නෙමෙයි ලෝකයේ තියෙන උසස්ම ආහාර පාන වලින් ඒ ආචාරවලට සත්කාර සම්මාන කරනවා ඊළඟට බෙහෙත් කිව්වට මේ යම් යම් තැන් වලින් හොයාගන්න දුෂ්කර බෙහෙත් නෙමෙයි උසස්ම ගණේ බෙහෙත් වලින් ආචාරවරයට උපකාර කරනවා සේනාසන කියලා කිව්වට නිකං කටුමැටි ගහපු සේනාසනයක් නෙවෙයි උසස් ලෙසම හදපු සේනාසන හදලා පූජා කරනවා මේ කිනා නිසා තමයි මම අද තිසරණ ගියේ ඒ නිසා මම මේ කෙනාට ප්‍රතිඋපකාර කරනවා කියලා එහෙම උපස්ථාන කරනවා කොහොමද ඔය සිව්පසය එකවරක් දෙවරක් නෙවෙයි ප්‍රනීත සිව්පසයම සක්වල ගැබ කෙලවර දක්වා මහා මේරු පර්වතයේ තරං උසට ගොඩ ගහලා පූජා කළා ආනන්දේය එක්කිනාගේ ප්‍රතිඋපකාරය නම් ප්‍රතිඋපකාරයක් නෙමෙයි එහෙම ප්‍රතිඋපකාර කරලවත් අර ආචාරවරයාට තියෙන ණයින් අල්ප මාත්‍රයක්වත් නිදහස් වෙන්නේ බෑ ඒ කියන්නේ අර නසුප්පතිකාර කියලා සූත්‍රයක භාග්‍යතුන් හන්සේ කියනවා දෙමව්පියන්ට සදාකල් දරුවෝ නැහැයි කොච්චර ණයක් තියෙනවද කියලා කියනවා නම් දෙමව්පියෝ දෙන්න උර දෙපැත්තේ තියාගෙන නාවමින් කවමින් පොවමින් නිදාගනිමින් සියලු අපෝපස්ථාන එක මොහොතක් උරෙන් බිමට බස්සවන්නේ නැතුව උර දෙක මත තියාගෙන අවුරුදු 100ක් උපස්ථාන කළාත් මේක කරන්න පුළුවන් එකක් නෙමෙයි එහෙම අවුරුදු 100ක් උපස්ථාන කළාත් දෙමව්පියෝ දෙන්නට තියෙන ණය බරින් අඩක්වත් ගෙවල ඉවර කරන්නට බෑ ඒ තරම් දෙමව්පියෝ දෙන්න දෙමව්පිය දෙන්නට දරුවෝ නැහැ. හැබැයි කවුරු හරි කෙනෙක් අසද්ධාවන්ත අම්මා තාත්තා දෙන්නේ සද්ධාවේ පිහිටෙව්වොත්, දුස්සීල අම්මා තාත්තා දෙන්නේ සීලේ පිහිටෙව්වොත්, ලෝභ දෙමව්පිය දෙන්නේ ත්‍යාග සම්පත්තියේ පිහිටෙව්වොත්, දුස් ප්‍රඥා අම්මා තාත්තා දෙන්නේ ප්‍රඥාවේ පිහිටෙව්වොත් පින්වත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ දෙමව්පියෝ දින දරුවන්ට ණය වෙනවලු. ඒ කියන්නේ අපි අර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කතාවේදී කිව්වා සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරලා අම්මව සෝවාන් ඵලයට පත් වුනෙන් පස්සේදී සාරිපුත්ත හැමදෙරම කද කිව්වේ මෑණියන්ට තිබෙච්ච ණය මන් නිදහසනා කිව්වා. ඒ කාරණාව පින්වත් වෙන අනිත් පැත්තේ හැරෙනවා. ඒ කියන්නේ ඒකයි මෙතන මේ කියන්නේ භාග්‍යතුන් හන්සේ කියනවා ආනන්ද මේ සිවුර නෙවෙයි මහා මේරු පර්වතයේ දක්වා සක්වල ගැබ කෙලවර දක්වාම කවුරු හරි කෙනෙක් මේ මහා ප්‍රජාපති ගෝතමිය මට සිව්පසින් උපස්ථාන කළා ආනන්ද එකක්වත් මට මේ තියෙන ණයින් නිදහස් කරන්න බැහැ ඒ ප්‍රතිඋපකාර නෙමෙයි ආන් එහෙම කියලා භාග්‍යතුන් හන්සේ ඊළඟට ආනන්ද හමුදුරන්ට කියනවා ආනන්ද මෙලොව දානිහි විපාක දැන ගැනීම අතිශයම වැදගත්. එහෙමනම් දක්ඛිනා විභංග සූත්‍රයේ ඊළඟට සාකච්ඡා කරනවා භාග්‍යතුන් හන්සේ මේ දානියේ කොහොමද විග්‍රහ වෙන්නේ ඒ ලැබෙන විපාක මොනවද කියලා. එහෙමනම් අදට කාල වේලාව අවසන් වෙලා තිබෙන නිසා අපි ලබන සතියේ දේශනාවේදී තවත් දීර්ඝව මේ කාරණාව සාකච්ඡා කරමු. දක්ඛිනා විභංග සූත්‍රයේ භාග්‍යතුන් හන්සේ ඊළඟට මොන කාරණාවල්ද අපට දේශනා කරලා තියෙන්නේ කියලා. එහෙමනම් අදට දේශනාව නිමවටපත් කරනවා. අද මේ උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට මේ උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ පින්වත්තුම් පිරිසට අපි අද පුණ්‍යානුමෝදනා කරමු. අද දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ තල්ගහ පිටිය මාතුර කොටියා කුඹුර ලිපිනී පදිංචි එස්කේ සුමිත් වීරසූරිය මහත්මයා ඇතුළු පවුලේ පින්වන්ත පිරිස. ඒ පින්වුතුන් බලාපොරොත්තු වෙනවා තල්ගහ පිටිය කොටියා කුඹුරේ විසු දෙදිගම විශේෂ වාර්තාකරු මුළු දිවයිනටම සාම විනිසුරු එස්කේ අවුනිස් පියාණන්ගේ වර්ෂපූර්ණ පින්කම නිමිති කරගෙනයි අද මේ උතුම් සදහම් දේශනාව
මේ විදියට දේශනා කරවන්නේ. ඒ ආදරණීය පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. පියාණන්ගේ භවගාමී ජීවිතය සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවායි අපි සාදෝ කියා පින් අනුමෝදන් කරමු. එවැගේම එස්කේ දිල්මි ආකර්ෂා වීරසූරිය දියණියගේ දෙවර්ෂ පූර්ණ පින්කම නිමිති කරගෙන ඇටත් විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් ඒ දියණියටත් මේ පින් අනුමෝදන් වේවා. දියණියගේ භවගාමී ජීවිතය සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවායි සාදෝ කියා පින් අනුමෝදන් කරමු. එවැගේම විදේශගතව සිටින එස්කේ සුමිත් වීරසූරිය, එස්කේ අනෝමා රම්මිලතා කියන මේ දෙදෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. එවැගේම ඥාතිති මිත්‍රාදීන් හැම දිනාටමත් නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් අද දේශනාවේ දායකත්වය දරන එස්කේ සුමිත් වීරසූරිය මහත්මාත්, භාර්යාව, මව ඇතුළු දූ දරු හැම දිනාටමත් නිදුක් භව නිරෝගී භව ප්‍රාර්ථනා කරනවා. එවැගේම ලේලී වරුන් සහ බෑනා වරුන් හැම දිනාටමත් නිදුක් භව නිරෝගී භව ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දිනාටමත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. සියලු දිනාගියම සිල් යහපත් බලාපොරොත්තු පැතුම නිතු කරගන්නට තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අවසානයේදී රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ බලෙන් මේ උතුම් භාග්‍යවතුන් වහන්සේගේ ලෞතුරු ශ්‍රී සද්ධර්මිය අඩුවක් පාඩුවක් නැතුව මට උගන්වන මාගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේටත් පින් අනුමෝදන් වේවා. නිදුක් භව නිරෝගී භව ගුරු දේවෝත්තමයන්න් වහන්සේට දීර්ඝායුෂ සම්පන්නිය ලැබමිම ලැබේවා. මා මෙලොවට බිහි කරපු මෑණියන්ටත් නිදුක් භව නිරෝගී භව සැලසේවා. මියගේ පියාණන්ටත් භවගාමී ජීවිතය සුවපත් කරගන්ට මේ පින් අනුමෝදන් වේවා. මා පැවිදි කරපු ගුරු දේවෝත්තමයන්න් වහන්සේට සසර සුවපත් වීම පිණිස මේ පින් අනුමෝදන් වේවා. රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් සම්බුද්ධ ශාසනයේ ශාසනික ගමනකට මට උපකාර කරපු සත්පුරුෂ කල්යාණ මිත්‍ර හැම දිනාටමත් පින් අනුමෝදන් වේවා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කිලිස් බරින් නිදහස් වෙම්වා. අජර ඕ අමර ඕ නිවන ලැබසනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.